අද කතා කරන්නන්නේ ඉගෙනීමේ සාර්ථකව කරගන්න ක්‍රමයයි. ඒක දිනින් ඉගෙනීමේ සාර්ථකත්වය වැඩි කරගන්න ක්‍රම තමයි අපි හිතා බලන්න ඕනේ. දැනගන්න ඕනේ මේක දවසින් දවස ප්‍රගතියක් අත්දිනවද නැද්ද කියන එක. ඉතින් ප්‍රගතියක් අත්දින කාරණා සඳහා අපි අනුගමනය කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. ඉතින් විශේෂයෙන් අපි කම්මැලිකම නැතුව අඩාවැටෙන්නේ නැතුව මානසික බලය පරිම තත්ත්වයට ගේන්න ඕනේ. ගොඩක් දෙනෙකුට මේ මානසික බලය උපරිම තත්ත්වයට ගේන්න නොහැකි වීම නිසා ඒගොල්ලෝ කඩාවැටීම් සිද්ධ වෙනවා. ඒතර මෙන්න මේ කඩාවැටීම කොච්චරද කියනවනම් සමහර අය තමගේ ජීවිතය ගැන කලකිරෙනවා, දිනසා ගන්නට උත්සාහ කරනවා. අපි දන්න පහුගිය කාලේ එහෙම දිනසා ගත්ත අයත් හිටියා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ ගිදීම් කටයුතු කරනකොට මීට වඩා දක්ෂ විදියට මේ තමගේ ජීවිතයක් නැති වෙන ඉදිරියට යන්න නැතුව වැඩ කරන්න. මානසික අවපීඩනයේ ඉවතලා ඉතාම සන්තෝෂයෙන් තමගේ දෙමව්පියන්ගේ සමග, තමගේ යාළුවන් සමග, ගුරුවරුන් සමග හොඳට ශක්තිමත්ව වැඩ කරන්න අදිෂ්ඨාන කරන එක තමයි ඉගෙනීමේදී කරන්නට ඕන වටිනාම කටයුත්ත. ඒ සඳහා අපි උත්සාහ ගනිමු. අවධානයෙන් අවබෝධයෙන් ඉතාම හැඟීම් බරව ගිනීමට ලැදිව වැඩි කරනකොට අපේ ස්කීම නැත්තම් මූලික සංකල්ප ගොඩ නැගෙනවා, මූලික දත්ත ගබඩා වෙනවා. මේ ගබඩාව ඉන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමයි අපිට දැනුම කියන එක ඇති වෙන්නේ. ඒක දැනීම ඇති වුණාට පස්සේ තමයි ඒකත් තව සම්වර්ධන තමයි අවබෝධය ඇති වෙන්නේ. මේ අවබෝධය කියන කොටස තමයි අපිට විභාගයේ උසස් පෙළ සාමාන්‍ය විශ්වවිද්‍යාලයේදී ඕනෑම අධ්‍යාපනයකදී විභාග ජයග්‍රහණය කරන්න අවශ්‍ය වෙන බව මතක තියාගන්න. ගිනීම ගැන මේ channel එක ඔස්සේ ඉදිරියට දීර්ඝ විස්තර අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව ඔබගේ වටිනා අදහස් තියෙනවා නම් ඒවා මේ comment section එකේ සටහන් කළා. ඔබට වැඩිදුරට ඉගෙනීමේ ගැටලු මේ දරුවාගේ පස්ස සම්බන්ධව විස්තර තියෙනවා නම් මේ සම්බන්ධ අපේ description box එකේ තියෙන තොරතුරු එක්ක සම්බන්ධ වෙන්න ඕනලා ගැටලු විස්තර ගන්න. ඉදිරියටත් මේ